කොළඹ ඩීඑස්ඒ නායක පිග්ගාලෙන් මෙරට ස්කොෂ් ක්‍රීඩාවට දායාද වූ මේ යෞවනයා මේ වන විටත් ලංකාවේ අංක එක ස්කොෂ් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ වසර ගණනාවක සිට කිසිවෙකුට ඔහු පරයායාමට ඉඩ නොදෙමින්. මුලිම ක්‍රීඩා ආරංගරේ අපේ සහෝදරය ස්කොෂ් ක්‍රීඩාවෙන් ඉන්නවා මම දැක්කා. ඉතින් මටත් ආසයි තුනා ස්කොෂ් ක්‍රීඩාව පටන් ගන්න. එමෙන්ම ඔහු ජාතික ශූරයා බවට පත්වීමට පෙර කනිෂ්ඨ ශූරයා ලෙස සිය ආධිපත්‍ය සම්පූර්ණ කර ගැනීමට සමත් වුණා. මම මුලින්ම මම පිටපිට පස් වතාවක් ජාතික ශූරයා බවට පත් වුණා. 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මට ජාතික ශූරයාවෙන් ලැබුණා. ඒ වගේම 2012 සිට 2013-14 වගේ අවුරුදු තුනක් මම කනිෂ්ඨ ශූරයා බවට පත් වෙන්න මට හැකියාව ලැබුණා. ජාතික මට්ටමේ ඔහු දැක්වූ සුපිරි දක්ෂතා නිසාම කෙටි කලකින් රවිදුහට ජාත්‍යන්තර තරගාවලි සඳහා දුර විවර වනවා. ඔහු ආසියානු යවුන් තරගාවලියේ පස්වන ස්ථානයට පත්වන්නට සමත් වුණේ ආසියාවේ ප්‍රබල ක්‍රීඩකයින් රැසකට අභියෝගයක් වෙමින්. මම 13න් පහළ ක්‍රීඩා කරමින් සිටියේදී 19න් පහළ ආසියානු ආසියානු කනිෂ්ඨ කණ්ඩායමට මට තේරිපත් වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ආසියානු ජාත්‍යන්තර තරගාවලිය. මම මුලින්ම ජයග්‍රහණය ගැන මතක් කරොත් ජාත්‍යන්තර 2012 නැන්ජින් නුවර පැවති ආසියානු යෞවන ක්‍රීඩා උළෙලේදී ස්කොෂ් ක්‍රීඩාවෙන් මට පස්වන ස්ථානය දිනා ගන්න හැකියාව ලැබුණා. යුරෝපයෙන් මෙන්ම දකුණු ආසියාවේ ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල්ද ස්කොෂ් ක්‍රීඩාවෙන් ප්‍රබල ක්‍රීඩකයන් බිහි කරමින් සිටිනවා. මේ නිසා එළබෙන ආසියානු තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. රවිදුගේ මීළඟ ඉලක්කය ආසියානු ස්කොෂ් තරගාවලියයි. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙන් පසුව මාස 3ක පමණ කාලයක් මම පුහුණුවීම් වල නිරත වුණ ආසියානු ස්කොෂ් තරගාවලිය ඉලක්ක කරගෙන ඉතින් මම හිතනවා දැන්ට හොඳ සූදානමක් තියෙනවා කියලා. මගේ පළවෙනි තරගය මම ක්‍රීඩා කිරීමට නියමිතය තියෙන්නේ මැලේසියානුවේ මැලේසියාවේ අංක ක්‍රීඩකෙක් සමග. ඉතින් මම හොඳ තරගයක් දීලා ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ශ්‍රී ලංකාව තුළ ස්කොෂ් ක්‍රීඩාව පිබිදෙමින් ඇති යුගයක රවිදුගේ ඉලක්කය ලොව හොඳම ක්‍රීඩකින් 50 දෙනා අතරට පැමිණීමයි. අගතයේදී මම බලාපොරොත්තු වෙනවා ආසියාවෙන් පළවෙනි ක්‍රීඩකයන් 8 දෙනා ඇතුළට ඇවිල්ලා ලෝක ශ්‍රේණිගත කිරීම වල පළවෙනි 50 දෙනා අතරට ඇවිල්ලා ලංකාවට මෙතෙක් ගෙනාපු නැති පදක්කමක් ස්කොෂ් ක්‍රීඩාව වෙනුවෙන් ලංකාවට ගෙනල් දෙනවා. ඒ සඳහා ඔහුට මේ දිනවල පුහුණුකරුවන් ලෙස ගුරුහරුකම් ලබා දෙන්නේ යෂ්මින් ෂාරුක් සහ CH තලගල යන පුහුණුකරුවන්.